Nithuven Family YouTube channel lekata oyalawa aadareen pirigannawa ada mama oyalata pennannan Thailand wala tiena kema jaathi monada kiyala ennoko yanne me shopping mall ekak athulata mulimma tiyala thibune palaturu එතන තියෙනවා ස්ට්‍රෝබෙරි තියෙනවා ඊට පස්සේ මිදි තියෙනවා මේ කොළ පාටට තියෙන්නේ මිදි බලන්න ඒවා ගොඩක් ලොකුයි මේ මිදි ඒ වගේම ඊළඟට තිබුණේ දූරියම් මේ දූරියම් මදුළු ගලවලා ලස්සන්ට පැක් කරලා තියෙනවා ඊට පස්සේ තිබුණා ජම්බෝල මේ වගේ එතන ගොඩක් පළතුරු තිබුණා මෙතනම කෑම හදලා අපිට ඒගොල්ලෝ විකුණන්නේ ඔයාලට මේ පේනව ඇති මේ මෙතන මේ කෑම ඒගොල්ලෝ හදන විදිහ ซุปรากบัวต้มกะหล่ำปลีแล้วก็จับฉ่ายอร่อยทุกอย่างเลยซุปรากบัวนี่คือเผิ่มแป๊บเดียวขายหมดนะใครที่อยากทานซุปอะไรคะประเภทเจඅපේ දුවගේ ආසම දේවල් තමයි මේ හරිය තිබුණේ ඔන්න ඉතින් එයා එතනින් බොම්බයි මටයි එකක් ගත්තා එයා එළියට යනකොට එයාගේ සැනිටයිසර් එක අර චූටි බෑග් එකේ දාගෙන තමයි යන්නේ ඒකෙන් අත ක්ලීන් කරගෙන ওই බොම්බයි මටයි කන්න තමයි හදන්නේ මේ තියෙන්නේ බොම්බයි මටයි මේ ලොකු බෑග් එකක් බාත් 60ක් වෙනවා මෙහි ගොඩක් මන් දැකලා තියෙනවා බොම්බයි මටයි විකුණන්න තියෙනවා මේගොල්ලෝ මේක කන්නේ රොටියක් තියෙනවා ඒ රොටිය ඇතුළට දාලා තමයි කන්නේ මෙතන තිබුණේ බඩඉරිඟු ඉතින් මේ තායිලන් වල බඩඉරිඟු මාරම රසයි ඔයාලා කවදාහරි තායිලන් එන්න හිතාගෙන ඉන්නවා නම් මේ බඩඉරිඟු දැක්කොත් අරගෙන කාලා බලන්න හරීම රසයි ඒ වගේම මෙතන තියෙනවා බඩඉරිඟු වලින් හදපු ඩ්‍රින්ක් එකක් මේ තියෙන්නේ මේ බෝතලයක් බාත් 20ක් වෙනවා ඒ වගේම තමයි තායිලන් වල තියෙනවා බඩඉරිඟු වර්ග දෙකක් සුදු පාට එකයි කහ පාට එකයි ඒ දෙකම හරිම රසයි. ඉතින් මට මතක් වෙන්නේ අපේ අම්මයි තාත්තයි තායිලන්ඩ් ආපු වෙලාවේ හරිම ආසාවෙන් මේ බඩඉරිඟු කෑවා. මෙතන තියෙන්නේ නූඩල්ස්. බලන්න ඒව ලස්සනට තියලා තියෙන හැටි. දැක්කහම කන්න හිතෙනවා. මෙතන ගොඩක් කෙළවලු ජාති උයලා තිබුණා. ඉතින් තායිලන් වලත් ලංකාවේ වගේම හැම එළවලුවක්ම තියෙනවා. ඉතින් ඒ එළවලු තිබුණට ලංකාවට වඩා වෙනස් විදිහට තමයි මෙහි එළවලු හදන්නේ. මොන් ඔයාලට බලාගන්න පුළුවන් තායි අයගේ එළවලු කොහොමද ඒගොල්ලෝ උයන්නේ කියලා.
මෙතන තිබුණා ගොටුකොළ වලින් හදපු ඩ්‍රින්ක් එකක්. ඉතින් ඒගොල්ලෝ ගොටුකොළ බොන්නේ මෙන්න මේ වගේ අයිස් ගොඩක් දාලා තමයි. ඉතින් ලංකාවේ විතරක් නෙවෙයි තායිලන්ඩින් ඉන්න අපිටත් ගොටුකොළ තියෙනවා. ඉතින් අපි නම් බොන්නේ කැඳ හදලානේ. මේගොල්ලෝ ගොටුකොළ බොන්නේ මේ වගේ අයිස් ගොඩක් දාලා තමයි. මේ බලන්න මේගොල්ලෝ හරිම ලස්සනට ඒ කෑම ජාති පැක් කරලා තියෙනවා. මෙතන තිබුණේ අමු පළතුරු වලින් හදපු අච්චාරු. මේ තියෙන්නේ වෙරළු. ඊළඟට මේ තියෙන්නේ මිදි. මෙතන ගොඩක් පළතුරු වලින් හදපු අච්චාරු තිබුණා. ඉතින් ඒගොල්ලෝ අච්චාරු අපි ගන්නකොට මේ මෙතන තියෙන මේ සීනි, ලුණු, කජු වන් ඒ වගේ දාපු මිශ්‍රණයකුත් එක්ක දෙන්නේ. අපි ඒකේ ගාගෙන කෑවහම මේ අච්චාරු මාර රසයි ඉතින්. මේ තියෙන්නේ පේරවලින් හදපු ඩ්‍රින්ක් එකක්. මෙතන තිබුණා විවිධ වර්ගයේ හාල්. මේ තියෙන්නේ අමු කහවලින් හදපු හාල් එකක්. මේ තියෙන්නේ කහපාටට. ඒ වගේම මේ තියෙන්නේ කටරොඩු මල් වලින් හදපු හාල්. තියෙන කටරොඩු මලක් දාලම කටරොඩු මල් වලින් හදපු ටී එකකුත් තිබුණා. මෙතන උයලා තියෙන හැම කෑම එකක්ම අපිට ඕනනම් ගන්න කලින් ටෙස්ට් කරලා බලන්න පුළුවන් ඒකේ රස. මේ මෙතන තියලා තියෙන්නේ සෑම්පල්. ඉතින් මේ කෑම එකේ නමත් ගහලා කෑම දාලා තියෙනවා. මේ හැන්දක් අපිට අරගෙන මේකේ කෑම චුට්ටක් කාලා රස බලලම කෑම එක ගන්න පුළුවන්. එතන ෆෘට් ජූස් තිබුණේ. මේ පළතුරු දාලා තියෙනවා මේ කප් එකක. අපි ඒගොල්ලන්ට ඒ කප් එක දුන්නහම ඒගොල්ලෝ එකෙන් ඩ්‍රින්ක් එකක් හදලා දෙනවා. මේ තියෙන්නේ අලිපේර. ඒ වගේම තමයි තායිලන් වල කුරුම්බත් හරිම රසයි. මේ තියෙන්නේ තායි කුරුම්බා.
මෙතන තියෙන්නේ ඇට ජාති වලින් හදපු drinks. මෙන්න මේ ඇට ජාති වලින් හදපු drinks තමයි වෙන වෙනම බෝතල් කරලා තියෙන්නේ. මෙතන තියෙන්නේ කොමාරිකා වලින් හදපු drinks. මේ කොමාරිකා කප් එකක් බාත් 20ක් වෙනවා. ඉතින් කප් 5ක් ගත්තොත් එකක් ප්‍රී හම්බෙනවා. ඉතින් බලන්න මේ කප්ස් තියලා තියෙන ලස්සන පොඩි ළමයෙකුට උනත් දැක්කහම ආස හිතෙනවා මේ කප් එකක් අරගෙන බොන්න. මේ කොමාරිකා හරිම ගුණයි. පොඩි ළමයිට දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ තියෙන්නේ පාට පාට ස්ටිකි රයිස්. මේවා අඹත් එක්ක කනකොට හරිම රසයි. මේ හදන්නේ කජු කෑලි. කජු කෑලි කියන්නේ අර පැණි දාලා කජු හදලා තියෙන ලංකාවෙත් මේවා තියෙනවා මම දැකලා තියෙනවා. තින් තායිලන්ඩ් වල මෙන්න මේ විදිහට තමයි ඒවා හදන්නේ. මෙන්න මේ පැණි කජු තමයි ඒගොල්ලෝ ඒ හැදුවේ. මේ තියෙන්නේ. මෙතන විකුණන්න තියෙන ස්වීට්ස් වල සෑම්පල් තියලා තියෙනවා. අපිට කාලා බලලා එතනින් ගන්න පුළුවන්. මෙතන තිබුණා සුෂි. මේ සුෂි ඒගොල්ලෝ එතනම හදලා තමයි දෙන්නේ. වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයිත් ඉක්මනටම මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.